සි විදිහකට දරුවන්ගේ නතැරලා තියෙනවා. මේ මොහොතේදී මා හිතනවා මේ කුඩා දරුවන්ගේ මනස පිළිපදව කතා බහ කර යුතුයි. අපේ හැමතුරුනේ මේ ඇත්තටම මේ වගේ තත්ත්වයක් යටතේදී දරුවෝ කොහොමද විශේෂයෙන්ම තමන්ගේ මේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න ඕන, විශේෂයෙන්ම අධ්‍යාපනය, ඒ වගේම පාසෙන් ලැබෙන ගුරුහරුකම්, මේ සියලු දේවල් විශේෂම පාසෙන් ලැබෙන ගුරුහරුකම් සහ දාම් පාසෙන් ලැබෙන ශික්ෂණය සහ අධ්‍යාපනය ඔවුන්ගෙන් ගිලිහිලා තියෙනවා යම් කිසි විදිහකට. ඉතින් මේ අපේ පුංචි දරුවන්ට මම හිතන්නේ වඩාත් වැදගත් වෙනවා ඔවුන් මේ මේ පිළිබඳව මේ දවස්වල මේ අත්දැකීමක් නැතුණත් කොහොමද මේ මොහොතේදී හැසිරෙන්න ඕන කියන ආකාරය පිළිබඳව. අවසරයි. තෙරුවන් සරණයි. අපේ උදාර මහත්මයා සිහිපත් කරපු විදිහට අපේ දරුවෝ පුංචි දරුවෝ කොහොමත් එක තැනක ඉන්න එක තැනක තියාගන්න හරිම අපහසුයි. ඒක අපි දන්නවා, දෙමව්පියොත් දන්නවා, අපි කවුරුත් දන්නවා, දරුවොත් දන්නවා. නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා එක තැනකට වෙලා එක සීමාවක් තුළ සියලු කටයුතු සිද්ධ කරගන්න. ඒක මං හිතන්නේ බොහොම අපහසු කාරණාවක්. පාසල් යන දරුවෝ බොහොම ක්‍රියාකාරීව ඉන්න දරුවෝ තමයි. ඒ නිසා ඒ දරුවන්ට මේක බොහොම අපහසු කාර්යයක්. හැබැයි අපි දන්නවා මේ යන විදිහට අපිට තව බොහෝ කාලයක් මේ විදිහට පරිස්සම් වෙලා ජීවත් වෙන්න වෙනවා. අපි ඒ නිසා දරුවන්ට කියන්න ඕන මෙහෙමයි, මේ කාල පරිච්ඡේදය තුළ අපි අර ගත කරගෙන ආපු ජීවිතේ කාටවත් ගත කරන්න බෑ කියන එක පිළිගන්න ඕන. පළවෙනි කාරණාව, එයට හිත එකඟ කරගන්න ඕන. මේක වසංගත තත්ත්වයක්. අම්මා කරපු දෙයක්වත් තාත්තා කරපු දෙයක්වත් වෙන යම් කෙනෙක් කරපු දෙයක්වත් නෙවෙයි. මෙය ගෝලීය වශයෙන් පවතින වසංගත තත්ත්වයක්. ඒ නිසා මේ වසංගත තත්ත්වය හමුවේ අපිට සිද්ධ වෙනවා මේ දිනවල මේ ආකාරයෙන් ගත කරන්න. කැමති වුණත් අකමැති වුණත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. ඒ වගේම තමයි උදාර මහත්මයෝ මේ පුංචි දරුවන්ට මේ ඒකාකාරී බවින් නිදහස් වෙලා එකම තැන හිටියත් ඒකාකාරී බවින් මදක්කෝ නිදහස් වෙලා මේ කාලය ගත කරන්නට හැකියාව ලැබෙනවා නම් මීට වඩා යම් කිසි විදිහක පහසුවක් දැනේවි. ඒකට ඉතින් දරුවෝ තමයි ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කරගන්න ඕන. දරුවන්ට මතක් කරනවා මේ කාලය තුළ දරුවෝ නිවසටම වෙලා ඉන්න නිසා, අධ්‍යාපන කටයුතු වලත් නිරත වෙන නිසා දරුවන්ට පුළුවන් විවේකයේ ලැබෙන අවස්ථාව තුළ තමන්ගේ ගෙවත්තේ මල් පැලයක් හිටවලා, එහෙම නැත්නම් මේ වර්තමානයට අවශ්‍ය කරන විදියට එළවලු පැලයක් හිටවලා එය වැඩෙන දිහා බලාගෙන මානසික තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ වගේම සුරතල් සතෙක් ගෙදර ඉන්නවා නම් එයාගේ ජීවිතය දිහා බලලා මානසික තෘප්තියක් ලබන්න පුළුවන්. මේ විදිහට මේ ගත කරන ජීවිතය විවිධ විදිහට ගත කරන්න පුළුවන් නම් අම්මා තාත්තට උදව් උපකාර වෙමින්, ඒ වගේම තමන්ගේ දක්ෂතාවයන්, අපි දන්නවා ඇතැම් දරුවෝ ගීත ගායනා කරන්න දක්ෂයි, කතා කරන්න දක්ෂයි, එහෙම දරුවන්ට පුළුවන් අද මේ අන්තර්ජාලය හරහා හෝ ඒවාට අවස්ථාවන් යොදා ගන්න. ඒත් එක්ක තමයි මේ කාලය අපිට ගත කරන්න පහසු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
අවසරයි අපේ හැමෝටම දැන් ඔබ වහන්සේ මතක් කළා වගේම දැන් දරුවෝ නිවෙස් වල ඉන්නකොට මම හිතන්නේ මානසික සුවය වඩාත් වැදගත් වෙනවා අර ඔබ වහන්සේ කිව්වා වගේම ගෙදර මල් පැලයක් එළවලු පැලයක් හිටවලා ඒකෙන් යම් කිසි තෘප්තියක් විඳින්නට දරුවන්ට අවකාශයක් තියෙනවා නම් හදා දෙනවා නම් ඒක වඩාත් වටිනවා කියලා නම් මට හිතෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට දෙමාපියෝ මේ වැඩසටහන අහනවා නම් අපි මේ ධර්ම සාකච්ඡාව අහනවා නම් මම හිතන්නේ මේ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ වගකීම වෙනව නේද දරුවෝ මේ සඳහා යොමු කිරීම. එහෙම නැතුව මම හිතන්නේ නිතර දෙවේලෙම අපි හිතමු මේ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපන කටයුතු වලටම දරුවෝ හිර කරනවට වැඩිය එක පැත්තකින් දෙමාපියෝ පැත්තෙන් වගකීමක් තියෙනවා සහ දරුවන්ගේ වගකීමක් තියෙනවා දෙමාපියන්ට කරදර නොකර. සමහර වෙලාවට මම හිතන්නේ පුංචි දරුවන්ට වෙනදා වගේ ආස කෑමක් කන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙල්ලම් කරන්න යන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ දෙමාපියෝ බොහොම පරිස්සමෙන් මේ මොහොතේ රැකබලා ගන්න. එතකොට අර මේ අලි පැටවුන්ටයි පොඩි දරුවන්ටයි තියෙන දැඟලිල්ල මේ මොහොතේදී හරියන්නේ නැහැ කියන එකත් දරුවෝ තේරුම් ගන්න ඕන. අනිත් පැත්තෙන් දෙමාපියන්ගේ සහ වැඩිහිටියෝන්ගේ පැත්තෙනුත් එහෙම ක්‍රියාවක් වෙනවා නම් එළවලු ටිකක් හිටවන්න, මල් පැලයක් හිටවන්න, ඒ වගේ කාරණාවකට දරුවෝ හවුල් කරගන්නවා නම් කොච්චර වටිනවද අපේ හැමෝටම. ඒක බොහොම වටිනවා. මොකද දරුවෝ කියලා කියන්නේ මාත්‍යෝ මේ වැඩිහිටියන් දෙමව්පියන් යටතේ හැදෙන දරුවෝ. දරුවෝ දරුවන්ගේ ජීවිතේ තනියෙන් ගොඩ නැගෙන්නේ නැහැ. ඔව්. බොහොම රැකවරණයක් ඒ වගේම මග පෙන්වීමක් තියෙන්න ඕනේ. දරුවෝ කැමති තනියෙන් ජීවත් වෙන්න. දරුවෝ කැමති කවුරුවත් අනකරන් නැත්තම් ජීවත් වෙන්න එයාලට කැමති විදියට ජීවත් වෙන්න කැමති. හැබැයි දෙමව්පියෝ වැඩිහිටියෝ දන්නවා මේ දරුවෝ අනතුරට පත් වෙන්නේ මොකක් නිසාද, මේ දරුවන්ට කරදරයක් වෙන්නේ මොකක් නිසාද. ඒ තත්ත්වය දන්න නිසා තමයි පිටුපසින් ඉඳලා මග පෙන්වීම කරන්න, ඒ අනවශ්‍ය දේවල් වලින් බැහැර කරලා අවශ්‍ය දේවල් තුලට යොමු කරන්නේ දෙමව්පියෝ. දැන් අර මංගල සූත්‍රයේ පළවෙනි කාරණාව තමයි අසේවනාච බාලාන. බාල ආශ්‍රයෙන් දුරු කරන්න ඕනේ. දුරු වෙන වයසක් නෙවෙයි මේ වයස. මේ වයස දුරු කරන්න ඕන වයසයි. ළමයින්ගේ ජීවිතවල වැරදි අඩුපාඩුකම් තියෙන දේවල් ඇසුරට යනවනම් ඒව සමහර වෙලාවට පුද්ගලයන්ම වෙන්න ඕනේ නැහැ. මාධ්‍යයන් වෙන්න පුළුවන්. මුද්‍රිත දේවල් වෙන්න පුළුවන්. උපකරණ වෙන්න පුළුවන්. මේවාගෙන් ඈත් කිරීම දෙමව්පියන්ගේ යුතුයකමක්. ඒ වගේම පණ්ඩිතානංච පළතුරු පැලය එළවලු පැලය මේකත් එක්ක දරුවාගේ ජීවිතේ බද්ධ කරන්න ඕන. උදේට වතුර ටික දාලා ඒ වතුර ටික දාලා බලන් ඉඳලා ඒ ගහ ප්‍රාණවත් වෙනව බලන් ඉන්නකොට දරුවාගේ මනසත් ප්‍රාණවත් වෙනවා. එතකොට ඒ දරුවන්ට දැනෙනවා අපි මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා ඉන්නේ කියලා. දරුවන් පරිසරයට ආදරය කරන දරුවන් බවට පත් කරන්න ඕන. අනාගතේ අපිට මේ අවශ්‍යතාවය තියෙනවා. දරුවන්ට ඒ උනන්දු ඇති කරන්න දෙමව්පියෝ වග බලා ගන්න ඕන. දරුවන්ට ඉගැන්වීමම නෙවෙයි පළවෙනි කාරණාව. මංගල කාරණාවේ මේ කාරණාවන් වලින් පසුව තමයි අධ්‍යාපනය ලබා දෙන්න ඕන. ඒට පෙර කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරපුවාම තමයි අපිට නිවැරදි දරුවෙක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ දෙමව්පියෝ ගෙදර වැඩිපුර කාලය ගත කරන්නේ, දරුවෝත් ගෙවල් වල කාලය ගත කරන්නේ. තේරුමක් තියෙන දරුවෝ, තේරුමක් ඇති දරුවෝ මේ විදිහට ජීවිතේ ගොඩනගා ගන්නවා වගේම නොතේරෙන දරුවන් මේවට යොමු කරන්න දෙමව්පියෝ වග බලා ගන්න ඕනේ. මේ අනාගත
ආයෝජන තමයි දරුවෝ කියලා කියන්නේ. ඒ ආයෝජනය නිවැරදිව ආයෝජනය කළොත් තමයි අපිට ප්‍රතිලාභය නිවැරදිව ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපට ඇහෙන්නේ නැහැ මේ උදාර මහත්මයාගේ මයික් එක. මියුට් කරලා තියෙන්නේ. අවසරයි අපේ හැමතුරුනේ. මා වැහෙනවද? ඔව් ඇහෙනවා. හරි. ඇත්තටම අපි හැමෝම ඔබවන්සේ මතක් කරා වගේම මේ කුංචි දරුවෝ මේ විශේෂයෙන්ම මේ අනාගත ආයෝජනයක්නේ. එතකොට අර ඔබවන්සේ කිව්ව කාරණාව හරි තමයි. දැන් අපි කියනවානේ දැන් පැලයක් හදලා පැලයක් ලොකු වෙනවා දිහා බලාගෙන ඉන්නවට දරුවන්ට හික්මීම ඉවසීම සහ ශික්ෂණය මේ වගේ දේවල් ජීවිතයට සරි කරගන්න පුළුවන් කියලා අපිට හිතෙනකොට මේ පුංචි දරුවෝ අද ගිහිල්ලා හිතන්නකො බලන්න ගෙදර කොයි හරි තියවනා මිරිස් පැලයක් එහෙම නැත්නම් ඇට ටිකක් අරගෙන පුංචි පැලයක් හදන්න බලන්න තව මාසයක් අපිට මෙහෙම ඉන්න උනොත් එහෙම ඔබ ඔයාලට පුළුවන් වේවි ඔබ ඇහැදූ ගහකින්ම පළයක් මේ ලැබෙනවා. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒකෙන් ලැබෙන වින්දනය මා හිතන්නේ තමත්ම වඩා වැදගත් වෙයි. අනිත් කාරණාව මා හිතන්නේ හාමුදුරුවනේ මේ මීට මාස කීපයකට පෙර ආතුව මා හිතන්නේ කොරෝනා දෙවන රැඳීති එක්තරා සාකච්ඡාවකට මට සහභාගී වෙන්න ලැබුණා මේ ගුරුවරුත් එක්ක. කොරෝනා දෙවන රැල්ලෙන් පස්සේ මේ පාසලට ආපු මේ දරුවන්ගේ හැසිරීම් රටාවල් සෑහෙන්න වෙනස් වෙලා තිබ්බා කියලා කිව්වා. ඒක විශේෂයෙන්ම කලහකාරී සහ ഘോഷාකාරී විදිහට ඔවුන්ට අත්විඳින්නට සිද්ධ වුණා කියලා කිව්වා. ඉතින් මේ වැඩසටහන මගේ පුංචි දුවල පුතාලා එහෙම නෙවෙයි කියලා අපි හිතනවා. හාමුදුරුවනේ එහෙම සිතක් පහළ වුණොත් මම හිතන්නේ අර කූඩුවක ඉඳලා ලියලා දැම්ම වගේ වෙනවනේ. ඒක වෙලාවක තතු නැවතත් ලැබිලා මේ පාසලට හරි වෙන සමාජයට ගියාට පස්සේ දහම් පාසලට ගියාට පස්සේ දරුවෝ කොහොමද අර කලින් තිබ්බ හික්මීම තාමත් නැවත තමන් සතු කරගන්නේ නතු කරගන්නේ? ඔව් ඒක අපිට පේනවා මේ දවස්වල නිවෙස්වල ඉඳලා දැන් එකම විදියට ජීවිතේ ගත කරලා යම් කෙසේ එපා වීමක් තියෙනවා. දැන් දරුවන්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. සෙල්ලම් කරන්න යාළුවෙක් මුණ ගැහෙන්නේ නැහැ. තනියෙන් තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ කවුරු හරි ඉන්නවා නම් ඒ අයගෙන් තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. එහෙම නොවන දරුවෝ දැන් මේ ක්‍රීඩාව කියන එක උදාරමහත්තු ළමහෙකුගේ ජීවිතයට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ තැතැම් දේශනාවලදී සඳහන් කරනවා මේ ළමයාගේ මනස වර්ධනය කිරීම සඳහා යම් යම් ක්‍රීඩාවන් තියෙනවා. දැන් අපි දන්නවා චක්ගුඩි ගහනවා කියලා තියෙනවනේ. ඔව්. චක්ගුඩි ගහන ගුඩු ගහනවා කියලා තියෙන අර මේ පුංචි කෝටුවක් තියලා ඒ කෝටුවෙන් උඩට විසි කරපුවාම ඒක ඉහළ ගිහිල්ලා පහළට වැටෙනවා. මේවත් එක්ක මේ දරුවෙකුගේ මනස වර්ධනය වීම බොහෝ සිද්ධ වෙනවා. ඒ සූත්‍ර වලින් පෙන්නනවා දැන් එක එල්ලයකට හිත තියාගෙන හිටියොත් තමයි ඒ ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔව් හොඳ මානසික ඒකාග්‍රතාවයක් එතනින් ගොඩනැගෙනවා. ඊළඟට ඉවසීමක් තියෙන්න ඕන. දැන් දඟලන කෙනෙකුට එහෙම එහෙ දුවන කෙනෙකුට ඒ ක්‍රීඩාවේ යෙදෙන්න අමාරුයි. ඉවසීම තියෙන්න ඕන. ඊළඟට අපි දන්නවා මේ අපි පුංචි කාලේ මොනහරි දෙයක් හදාගෙන තමන්ම හදාගෙන තමයි සෙල්ලම් කළේ. අපි උදාහරණයකට ගත්තොත් එහෙම පොල් පිටිහරකෙක්
ඒකනේ අර උපවාස සදාන් කරන්නේ ඔව් නිර්මාණශීලීත්වය ඔබ වහන්සේ සදාන් කරන්නේ නේද ඔව් ඒ හැම එකක්ම කිය කියා කරන්න ඕනේ නැ මේ මේ ක්‍රියාවන් තුලින් දරුවාට දෙන්න පුළුවන් දැන් තමන්ම නිපදවා ගන්න දෙයක වටිනාකම වැඩි නේ ඕනෑම කෙනෙකුට ගාණක් හදනකොට එහෙම නැත්නම් මොන යම් හෝ ගැටලුවක් निराකරණය තමන්ම සිද්ධ කරගත්තොත් ඒක මතකේ රැඳෙන කාලෙත් වැඩි ඒ වගේම ඒක මානසික තෘප්තියක් බවට පත් වෙනවා එහෙමයි දැන් දැන් එහෙම වෙන්නේ නැහැ දැන් දෙමව්පියෝ කොහොම හදලා දෙනවා දරුවෝ පොට්ටි කරගෙන ඒ ටික බලා ගන්න එක විතරයි කරන්නේ දැන් දෙමව්පියෝ තමයි ගොඩක් ඉගෙන ගන්න මේක ඒ නිසා දරුවන්ට වඩා දැන් දෙමව්පියෝ තමයි උනන්දු වෙලා ඒවා කරන්නේ දරුවෝ කම්මැලි වෙලා ඒතකොට දෙමව්පියෝ කරන්න ඕනේ ඒවට පහසුකම් සපයන එක දරුවෝ කල්පනා කරන්න ඕනේ සියල්ල දෙමව්පියන් ලබා ගන්න නෙවෙයි දැන් අර විදිහට මනස ගොඩ නැගිච්ච දරුවගේ ඒ දරුව කැමති තමන්ම දෙයක් කරන්න. දැන් පුංචි කාලේ බැරි දේවල් තනියෙන් කරන්න යන්න කැමතියි. දැන් උයන පියන ඒවා ඒවා තනියෙන් කරන්න අපහසුයි. හැබැයි ඒවට කැමති. දෙමව්පිය හැබැයි ඒ අවස්ථාව දෙන්නේ නැහැ. ඒකට හවුල් කරගන්න ඕනේ, සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තමයි එයාගේ මනස වර්ධනය වෙලා ස්වාධීනව නැගිටින කෙනෙක් බවට පත් වෙන්නේ. එයාට ඒ ස්වාධීනත්වය ටිකෙන් ටික හුරු කිරීම දෙමව්පියෝ සිද්ධ කරන්න ඕනේ, වැඩිහිටියෝ සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා මේ දරුවන්ට අර ඒකාකාරීව ඉඳලා ඇතිවෙන මානසික ව්‍යාකූල ස්වභාවය මගහරවා ගන්නත් යම් යම් උපක්‍රම යොදන්න පුළුවන්කම තියෙනවා දෙමව්පියන්ට. අපි දන්නවා එක දරුවෙක් නම් ඉන්නේ. ඒ දරුවට කවුරුත් නැහැ, සෙල්ලම් කරන්න කවුරුත් නැහැ, කතා කරන්න කවුරුකුත් නැහැ. සමහරට අම්මා තාත්තා දෙන්නත් වැඩට යනවා. එහෙම වුණහම මේ දරුවා තනි වෙනවා. තනි වෙන්න අපි දන්නවා මානසික පීඩනයත් වැඩි. එතකොට ඒ දරුවන් වැරදි ආශ්‍රයක් ලැබුණොත් එහෙම ඒ දරුවා විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය මත දෙමව්පිය උත්සාහවන්ත වෙන්න ඕනේ දරුවන්ට යම්කිසි කාලයක් වෙන් කරන්න. එහෙම වෙන් කරලා පවත්වා ගත්තොත් ඒ තුළ දරුවත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගත්තොත් ඒ හැකියාව ලැබෙනවා. දැන් අපි දන්නවා තාක්ෂණික වශයෙන් හෝ පුළුවන් සමහරක් දරුවන්ගේ අම්මා තාත්තා ළඟ නැහැ. හැබැයි තාක්ෂණික වශයෙන් හරි මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම දරුවන්න පුළුවන් මේ ළමා කාලයේ තුළ අපි තරහ ගත්තොත් මොකද වෙන්නේ? අපි වැඩිහිටි වෙනකොට ඒ තරහ තව තව වර්ධනය වෙලා තරහ යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට තරහයෙන් තමයි අපේ මනසත් වැඩෙනව, කයත් වැඩිලා තියෙනවා. අපි වයසට යන්න යන්න ඒ තරහ තව තව වැඩි වෙනවා. දරුවන්ගේ හිත තුල තරහ ඇති කරගන්න හොඳ නෑ. මොකද දරුවන් මල් වගේ කියලානේ කියන්නේ. මල් තැලෙනවා තරහ ආවහම. දරුවන්ගේ හිත තුලට තරහ, ඊර්ෂියාව, වෛරය මේ වගේ දේවල් ගෙන්වා ගැනීම තුල දරුවන්ට මං කියන්නේ පුතේ ඔයාලගේ හිතවලට මේවා ගැනීම තුළ ඔයාලගේ ප්‍රධාන අරමුණ ඔයාලගෙන් ඇහිමි වෙනවා. ඒ තමයි අධ්‍යාපනයේ හොඳට කරගන්න බැරි වෙනවා. ඇයි? තරහ ගිය කෙනෙකුට හිත එකඟ කරගන්න බෑ. හිත එකඟ කරගත්තේ නැති කෙනෙකුට පාඩමකට හරියට ඇහුම්කන් දෙන්න බෑ. ඒ නිසා පාඩමකට සම්බන්ධ වෙනකොට හොඳ නිරවුල් මනසකින් සම්බන්ධ වෙන්න ඕන. තරහ අරගෙන, කේන්ති අරගෙන එහෙම කරනකොට අර තරහ තමයි ප්‍රබල වෙන්නේ. පාඩමට අවධානය යන්නේ නැහැ. සමහර වෙලාවට අපි තරහ ගන්නේ අවශ්‍ය දේවල් එක්ක නෙමෙයි. සමහර වෙලාවට මේ දවස්වල දරුවන්ට තරහ යනවා මේ අධ්‍යාපන කටයුතු කරනකොට එකපාරට මේ සම්බන්ධතාවයන් ගිලිහෙනවා.
එහෙම වුණාම ඒ තරහක් එන්න පුළුවන්. හැබැයි ඒක අපිට කරන්න දෙයක් නැහැනේ. අපි හිතන්න ඕනේ ඒකෙන් අපිට කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම තමයි දැන් මේ දවස්වල එකම තැන ඉන්න නිසා මොන දේ කරත් තෘප්තියක් නැහැ, සතුටක් නැහැ. ඒ නිසා තරහින් ඉන්නේ. සමහර දරුවෝ අපිට ඇහිලා තියෙනවා අනේ ඉස්කෝලේ පටන් ගන්නවා නම් හොඳයි කියලා. ඒ අර ඒ තත්වය අකමැත්තෙන් ගත කරන්න. හැබැයි අකමැත්තෙන් ගත කරනකොට ඒ අකමැත්තෙන් ගත කරන ස්වභාවය අපිට එපා වෙනවා. අනිත් එක තමයි ගොඩාක් දරුවෝ මේ අන්තර්ජාලය පරිශීලනය කරනවා. දැන් මේ වර්තමානයේ අන්තර්ජාලය පරිශීලනය කරන ගොඩක් අය. ඒ අන්තර්ජාලය ඔස්සේ අපි දැකලා තියෙනවා අධ්‍යාපන කටයුතු වලටත් වඩා ඇතැම් අය ක්‍රීඩාවලට යොමු වෙලා තියෙනවා. පුතේ අපි ක්‍රීඩා කරනකොට අපේ ශරීරය වෙහෙසෙන්නේ. හැබැයි තව කෙනෙක් හදලා දුන්න ක්‍රීඩාවක් අපි මේ ඇඟිලි දෙකෙන් විතරක් මෙහෙවනකොට අපි දැක්කා අන්තර්ජාලයේම සටහන් කරලා තිබුණා මේ ඇඟිලි දෙකත් ආබාධිත තත්වයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ওই තරහ කියන එක වැඩිපුර එන මාධ්‍යයක් බවට අද පත් වෙලා තියෙනවා. ඔවගේ තියෙන වෙඩි තියෙන ඒවා, මරණ ඒවා, කපන ඒවා මේවට තමයි මේ ක්‍රීඩාවලට තමයි වර්තමානයේ දරුවෝ ගොඩක් කැමති. මොළයේ වර්ධනය වෙන්නේ හැබැයි වැරදි පැත්තට. ඒක ඒ වැරදි පැත්තට වර්ධනය වෙනකොට පුතේ අපිට වැඩිපුර එන්නේ තරහා. ඇයි? අපි අර ක්‍රීඩාවේ වැඩිපුර ලකුණු ගන්නෙ මරණ ප්‍රමාණයට අනුව, ගහන ප්‍රමාණයට අනුව, ඒ අයට හිංසා කරන ප්‍රමාණයට. එතකොට ඒ ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ අපේ මනසට තරහ කියන එකත් වැඩි වෙනවා කියන එකයි. එහෙම මනසක් ගොඩනැගිච්ච දරුවෝ ආය නැවත පාසලට යනකොට පාසලට ගිහිල්ලත් අර මනස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පුතාලට මම ආදරයෙන් කියනවා මේ කාල පරිච්ඡේදය තුළ කම්පියුටර් ගේම්ස් එල්ලම් කරනවා නම්, ෆෝන් වලින් ගේම්ස් එල්ලම් කරනවා නම් ටික ටික අඩු කරන්න. ඒ වෙනුවට හොඳ වැඩසටහනක් නැත්තම් ඒ වෙනුවට තියෙනවා සමහරක් ගේම් තියෙනවා මනස වර්ධනය වෙන ඒවා. ඒවා දෙමව්පියෝ හොතෝරලා දෙන්න ඕනේ. සමහරක් දෙමව්පියෝ එහෙම කරලා තියෙනවා. ඉතින් අර කපන, කොටන, මරණ සිතුවිලි එන දේවල් වැඩිපුර ගන්න අපේ මනස අධ්‍යාපනයට නෙමෙයි යොමු වෙන්නේ. අපේ මනස යොමු වෙන්නේ ඒව ගැන. නින්දට ගියත් හිතන්නේ ඒ ගැන. අද කීයක් මේ ගේම් එකේ ලකුණු ගන්නවද? සමහර වෙලාවට එකතු වෙලා අන්තර්ජාලය ඔස්සේ කතා කරමින් තමයි මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ. පුතේ මේක මානසික ව්‍යාධියක් බවට පත් වෙනවා. මේක මානසික රෝගයක් බවට පත් වෙනවා. අපරාධය වාලා මේ හැදෙන වයසේ, මනස වැඩෙන වයසේ ඔයාලා මානසික රෝගයක් නම් වර්ධනය කරගන්න ටික ටික අන්තිමේට ඔයාලා මානසික ලෙඩ්ඩු බවට පත් වෙනවා. ඔයාලගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. දොස්තරලා වෙන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ඉංජිනේරුව වෙන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. එහෙම නැත්නම් ගුවන් යානා හදන, ගුවන් යානාවල පදවන දරුවෝ ඉන්නවා. අනාගතේ බලාපොරොත්තු තියාගෙන ඒ සියල්ලම බොද වෙලා යනවා ඔයාලා කරන එක ක්‍රියාවක් නිසා. ඒ නිසා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා මේ කාල පරිච්ඡේදය තුළ අපි දකිනවා වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගෙන් මේ ගැන වැඩි මැසවිලි නැගෙනවා, චෝදනා නැගෙනවා අපි දරුවෝ ගේම් වලට හුරු වෙලා කියලා. පුතේ එහෙම වුණොත් ඔයාට අනාගතයේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හම්බෙන්නේ, විශ්වවිද්‍යාලය යන්න හම්බෙන්නේ, හොඳ රස්සාවක් කරන්න හම්බෙන්නේ. සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තට හොඳට සලකන්න ඕන කියලා හිතාගෙන ඉන්න. අන්න එහෙම අයට ඒකත් කරන්න වෙන්නේ නැහැ. ඔයාලා මානසික ලෙඩ්ඩු වගේ වෙනවා. කැලණියට ආසන්නෙම තියෙන මානසික රෝග රෝහලට ඔයාලට යන්න සිද්ධ වෙනවා. මේ தত্ত্বය මේ විදියට පවත්වාගෙන ගියොත්.
එනිසා මේ කාලය උපරිමයෙන් වැදගත් දේවල් වලට පමණක් යොදන්න. හොඳ දේවල් වලට පමණක් යොදන්න. එතකොට ඔබට පුළුවන් අර පාසලට ගියත් මේ ජීවිතේ ගත කරන අර නිවිච්ච චරිතය ගොඩ නගා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මම හිතන්නේ මේ ගවේෂී නාලිකාව ඔස්සේ Facebook page හරහා YouTube page හරහා මේ පොසොන් පොදා මේ ධර්ම සාකච්ඡා විශේෂයෙන්ම අපේ කුඩා දරුවන් වෙනුවෙන් තමයි අපි මේක මෙහෙවන්නේ මේ කාලය තුලදී අපි මතක් කරන්න ඕන කැලණිය වේවැල් දුව ශ්‍රී නාගරුකාරම් පුරාණ විහාරාධිකාරී කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී රම්බුත්කල ජාතික විශ්ව අධ්‍යාපන ආයතනයේ මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දෙහිපේ චන්දදේමල ස්වාමීන් වහන්සේ පමණ තමයි අපි කතා බහ කරන්නේ. අපි හැමතුනේ මේ තවත් කාරණාවක් තමයි මම හිතන්නේ මේ දරුවෝ හරි කැමතිනේ තමන්ගේ යාළුවන්ට උදව් කරන්න. සමහර වෙලාවට දුවේ පුතේ මේ මොහොතේදී ඔබට අන්තර්ජාලය හරහා අධ්‍යාපන පාසුකම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම හිතන්න ඔබට තියෙන ඒ සම්පත නැති බොහෝ පිරිසක් අද රටේ වෙන වෙන තැන්වල ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපේ හාමුදුරුවනේ සමහර වෙලාවට ඔබේ පාසලේ ඔබේ අසලමින්න සමහරට යාළුවට සමහරලාට ඔබ ඉගෙන ගත්ත ඔය ඔන්ලයින් පාඩමක් මගහැරින්නට පුළුවන්. ආපහු පාසල පටන් ගත්තට පස්සේ ඒ පාඩම් නැවත කියා දෙන්නේ නැත්නම් උදව් කරන්න පුළුවන් නේද අපේ හාමුදුරනේ? ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඇතැම් දරුවන්ට මේ පහසුකම් නැහැ. ඒ නැති අය සමහරක් වෙලාවට තියන අය ළඟට ගිහිල්ලා තමයි ඒ අවශ්‍ය කරන පාඩම් සටහන් ටික ගන්න. හැබැයි මේ සජීවීව ලබා ගන්න දැනුම ලබා ගන්න බොහෝ දෙනෙකුට අවස්ථාව නැහැ. විශේෂයෙන්ම මේ නගරාසන්න ජීවත් වෙන අය අතර වුණත් ඇතැම් අයට මේ පහසුකම් ලබා ගන්න හැකියාවක් නැහැ මේ පවතින වාතාවරණයත් එක්ක. ඒ නිසා අර ඔබතුමා සඳහන් කළා වගේ තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙනවනම් ඒක අධ්‍යාපනයේදී අධ්‍යාපනයේ කටයුතු වලදී තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීම තමන්ට තව තව වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් දරුවෝ සමහර වෙලාවට කැමති අය ඉන්නවා තමන් දන්න දේවල් තමන්ගේ යාළුවන්ට කියලා දෙන්න. අකමැති අයත් ඉන්න ඔය අතර අපිට මුණ ගැහිලා තියෙනවා. තමන් දන්න දේ තව කෙනෙකුට කියලා දීම තුළ එයා දැනගන්නවා එතකොට මම පස්සට යනවා කියන හැඟීම ඇති වෙනවා. එහෙම වුණාම අකමැති කියලා දෙන්න. ඒක දැන් ඔබ දන්න දැනුමක් තව කෙනෙකුට ලබා දෙනවා කියලා කියන්නේ ඒ දැනුම දානය කිරීමක්. දැනුම ලබා දීම ඔබට එක පැත්තකින් පින් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ඔබට ඒ දැනුම තව තව ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි දරුවන්ට දැනුම ලබා ගන්නවා වගේම ඔබට පුළුවන් නම් දුරකථනයකින් ඔබේ යාළුවට ඒ ගාන ඒ පාඩම කියලා දෙන්න පුංචි වියදමක් දරලා ඒකත් මේ වෙලාව තුල කරන ලොකු සේවාවක් වෙනවා අධ්‍යාපන ශාස්ත්‍රය තුල. ඒ වගේම පිනක් සිද්ධ වෙනවා දරුවන්ට. ඒ වගේම තමයි උදාර මහත්මයෝ මේ වෙලාව තුළ හැමෝම අසරණ වෙලා ඉන්න අවස්ථාව. අසරණයන්ට පිහිටවීම කියන එක පාඩම විතරක් පාඩමේදී විතරක් ඉගෙන ගත්තට මේ වර්තමානය තුළ අපිට පුළුවන්කම තියෙනවා ප්‍රායෝගික කරන්න. ළඟම තියෙන ගෙදර ආසන්නම ගෙදර අසරණව කවුරු හරි ඉන්නවා නම් අධ්‍යාපන කටයුතු කර ගැනීම පොතපත නැත්තම් පෑන් පැන්සල් අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම නැත්තම් මේ වර්තමානයේ අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් ඩේටා කාඩ් ඒ හරි ලබා දීම තුළ තමන්ගේ අනිත් පහසුකම් වලින් ඒ අයට පුළුවන් විදියට අනිත් අයට ලබා දෙන්න පුළුවන් නම් ඒකත් මේ වෙලාව තුල අපි කළ යුතු දෙයක්.
අපි ජාතියක් හැටියට එකට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ නැගී සිටිය යුතු කාලයක්. අපි දන්නවා අපි ජාතියක් විදිහට නැගිටින්න ඕන කාල වකවානු තියෙනවා. අපි ජාතියක් විදිහට නැගිටින්න ඕන අවස්ථා තියෙනවා. මේ අවස්ථාවේ අවස්ථාවට අපි දන්නවා සිංහල බෞද්ධ අයට බොහෝ අයට අඩුපාඩුකම් තියෙනවා. මිලමු මුදල් අඩුපාඩුකම් තියෙනවා. එහෙම තියෙන වකවානුව වර්ධනය වෙලා තියෙන කාලයක්. තියෙන අයට පුළුවන් නැති අයට උදව් කරන්න. ඒක දෙමව්පිය දරුවන්ට අවස්ථාව දෙන්න ඕන. දරුවෝ යොමු කරන්න ඕන. ඒ වගේම දරුවෝ ඒ සඳහා යොමු වෙන්න ඕන. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේදී මේ විදියට උදව් උපකාර කරගෙන යා යුතු කාලයක් කියන එක අපි තරයේ මේ වෙලාවේ කියන්නට ඕන. අවසරයි අපි හැමෝටම අවසන් වශයෙන් විශේෂයෙන්ම දැනගන්න කැමති දැන් දරුවෝ එක පැත්තකින් පාසල් අධ්‍යාපනයෙන් මග ඇරලා ඉන්න අනිත් පැත්තෙන් තමයි දහම් පාසල් අධ්‍යාපනය. අපි දන්නවා මේ පිරිපුන් ශික්ෂාකාමී දරුවන් බිහි කරන්නට දහම් පාසලින් වෙන කාරණාව සුළුපටු නැහැ. ඒ වගේම තමයි පන්සලේ සුර මා හිතන්නේ පෝයට පන්සල් යන එක විශේෂයෙන්ම මහා පෝයවල් දෙකක් අපිට මේ අවුරුද්දේ මග ඇරෙනවා. අද දවසේ පොසොන් පොහොයත් ඒ වගේම වෙසක් පොහොයත් අපි දන්නේ ඉදිරි මාසයේදී අපිට තවත් ඒ වගේ දෙයක් වෙයිද කියලා අපි අපි ප්‍රාර්ථනා කරමු. එහෙම නොවේවා කියලා දරු එක පැත්තකින් මනස අධ්‍යාපනය කරා යොමු කරන්න සූදානම් කරනා වගේම තමයි ඔබ නැනවත් ගුණවත් පින්වත් දරුවෙක් කරන්න බුද්ධ දර්ශනය හරහා දෙන තල්ලුව හැකියාව ශක්තිය ඉතාමත්ම ප්‍රබලයි කියලා අපි විශ්වාස කරනවා. අපේ හාමුදුරුවනේ දරුවන් තුළින් මේ සමාජ සංරක්ෂණය එහෙම නැත්නම් මේ සමාජ ඇබ්බැහිවීම සහ මේ ආගමික හැදියාව නැඹුරුව තියා ගැනීම දරුවන් සතු වගකීමක්. ඒකට දරුවෝ කොහොමද හැඩගැහෙන්න ඕන කියන එකත් අපි කැමති මේ මොහොතේදී දැනගන්න. ඔව්, ඉතාම හොඳ අදහසක් ඉදිරිපත් කළේ. අපි දන්නවා දැන් මේ දවස්වල වෙනකොට පාසල් නිවාඩු පාසල් ඔන්ලයින් කරෙන්නේ දහම් පාසල් නිවාඩු දහම් පාසල් ගොඩක් දුරට ඔන්ලයින් කරනවත් අඩුයි. දැන් අද අපේ දරුවෝ මේ විදියට සිල් සමාදන් වෙලා ක්‍රියා කරන්නේ අපේ ගුරු මණ්ඩලයේ උනන්දුව නිසා. අපි දන්නවා එහෙම හැමෝටම කරන්න පුළුවන්කමකුත් නැහැ. දහම් පාසල් පවත්වාගෙන යන්නේ බොහෝම අඩුපාඩු අපහසුතාවයන් එක්ක. අපි මේ වෙලාවේ දරුවන්ට සිහිපත් කරනවා මේ වෙලාවේ තුල ඔබට කරන්න පුළුවන් ලොකු සේවයක් තියෙනවා. ඒ තමයි උදාර මහත්මයෝ මේ දරුවන්ගේ මනස වැඩිහිටියන්ගේ වගේ කුණු වෙලා නැහැ. මේ දරුවන්ගේ මනස පිරිසිදුයි. ඒ නිසා මේ දරුවන්ට මම මතක් කරනවා පුතේ ඔයාලට පුළුවන් මේ ලෝකෙටම ආශිර්වාද කරන්න. ඒ කොහොමද? ඔයාලට පුළුවන් උදේ පාන්දර නැගිටලා මල් ටිකක් කඩලා බුද්ධ වන්දනාව සිද්ධ කරලා දන්න පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා සත්‍ය ක්‍රියාවක් කරන්න පුතේ. මම මේ ක්‍රියාව බොහොම පිවිතුරු පවිත්‍ර අදහසින් සිද්ධ කළේ. ඒ සත්‍යානුභාව බලයෙන් මේ රට තුළ ඇති වෙලා තියෙන මේ උවදුරු උපද්‍රව වසංගත තත්වයන් සමනය වේවා. පුතේ ඔයාලගේ ආශිර්වාදය ඒකාන්තයි ඉෂ්ට වෙනවා. ඇයි? වැඩිහිටියන්ට වඩා පොඩි අයගේ හිත කිලුටු වෙලා නැහැ. ඒ කිලුටු නොවුණු හිතකින් ආශිර්වාදයක් කරනවා නම් මේ විශ්වයට ඒ ආශිර්වාදය තියෙනවා. උදේට විතරක් නෙවෙයි පුතේ, හවසටත් බුදුන් වැඳලා හොඳට පිරිත් කියලා ඒ පිරිතේ ආශිර්වාදය ඔබටත් ඔබේ පවුලේ අයටත් වගේම මුළු මහත් ලෝකයාටම මේ වගේ කාල පරිච්ඡේදයක් තුළ
කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න දේවාල කරන ලොකුම සේවය බවට පත් වෙනවා ඒ කාර්යය. මොකද ඔයාලගේ හිත් පිරිසිදුයි. වැඩිහිටි අයගේ හිත්වලට වඩා ඔයාලගේ හිත් පිරිසිදුයි. අපි දන්න ඔයාලට වෛරය තියාගන්න බෑ. තරහ තියාගන්න බෑ. ඔයාලට ඊර්ෂ්‍යාව සිත්වල තියාගන්න බෑ. ක්‍රෝධය පරිගැනීම තියාගන්න අමාරුයි. ඔයාලගෙන් ඒවා ඉක්මනට ඈත් වෙලා යනවා. ආවත් ඈත් වෙලා යනවා. එහෙම සිතක පුතේ තියෙනවා මහා බලයක්. මේ බලවත් වූ සිත අපි පාවිච්චි කරමු මේ වෙලාවේ මුළු ලෝකයාගේම සිත වෙනුවෙන්. එහෙනම් අද ඉඳලා හරි පුතාලා දුවලා සියලු දෙනාම තමන්ගේ අම්මා තාත්තත් එකතු කරගන්න පුළුවන් වෙලාවට වැඩිහිටියොත් එකතු කරගන්න ඔයාලා මුල් වෙලා බුද්ධ වන්දනාව සිද්ධ කරලා පිරිත් කියලා මේ අවසානයේදී සත්‍යක්‍රියාවක් කරන්න මේ සිද්ධ කරපු උතුම් සත්‍යානුභාව බලයෙන් මගේ රටට මගේ ලෝකයට මේ උවදුරු උපద్రව වලින් තොර ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්න ඒක පුතේ බොහෝම වටිනවා මේ වෙලාව තුල අපි මේ මෙය ශ්‍රවණය කරන දකින ලෝකේ කොතනක හරි ජීවත් වෙන අය ඉන්නවා නම් පුංචි දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා වැඩිහිටියන්ට වඩා සිත් ලස්සන දරුවන්ගේ මල් වගේ සිත් තියෙන දරුවෝ මේ ප්‍රාර්ථනාව දිනපතා සිද්ධ කරනකොට ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් ඉෂ්ට කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා ඒ වගේම පුතේ අම්මට තාත්තට වන්දනා කරණේවා ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරණේවා ඒ වගේම පරිසරයට ආදරය කරණේවා අපි මේ කාල පරිච්ඡේදය තුළ වැඩිපුර පුරුදු කරන්න පුළුවන් එහෙම පුරුදු කරනකොට පුතේ මේ විශ්වයට එහි බලය දැනෙනවා ඒ විශ්වය ඔබට ප්‍රතිචාර දක්වනවා ඔබට හොඳට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම මේ හේතු කොටගෙන ඔයාලගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ ආශිර්වාදයේ මුළු රටටම ඔයාලට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. මේ පණිවිඩය මං හිතනවා උදාර මහත්මයෝ අපි ලංකාව විතර නෙවෙයි ලෝකෙම සිද්ධ කරන්න ඕන පණිවිඩයක්. පැහැදිලිව අපේ හමුවේ මා හිතන්නේ අපිව නරඹන විශේෂම ගවේෂී නාලිකාව Facebook page හරහා නරඹන ලෝකවාසී අපේ අවුත් ජනතාව වෙනවා නම් විවිධ රටවල් වල ඉන්න ඒ දරුවන්ගේ ප්‍රාර්ථනාව මේ ඔවුන් කරන මේ රටක් ලෝකයක් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව මම හිතන්නේ ඔබ වහන්සේ පැවසූ පරිද්දෙන්ම මම හිතන වැඩිහිටියන්ගේ ප්‍රාර්ථනාවට වඩා දැනේවි ඒක මම හිතන්නේ විශ්වයක් සනහලු බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ බලයෙන් ඒට යහපතක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අපේ හැමෝටම මේ අවසාන වශයෙන් මම හිතන්නේ දහම්පාසල් දරුවන් කීප දෙනෙක් බොහෝ දෙනෙක් මේ වසරමනේ මොහොතේදී නරඹන ඔබ වහන්සේට ඒ දරුවන් වෙනුවෙන් යමක් කියන්නට නැත්නම් මේ ඒ වෙලාව කරගන්න. ඔව් දහම්පාසල් දරුවෝ කියලා කියන්නේ පාසල් අධ්‍යාපනය තුල හැදෙන දරුවන්ට වඩා විශේෂයි. මම හැමදාම දකින දෙයක් තමයි දහම්පාසල් දරුවත් දහම්පාසල් නොවන දරුවත් දහම්පාසල් නොයන දරුවත් අතර විශේෂ වෙනසක් දකින්න ඕන. ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ මට්ටමින් පමණක් නෙවෙයි. ඒ දරුවන්ගේ දියුණුව අපි දකින්න ඕනේ ගුණ යහපත්කම් වල. සමහර වෙලාවට දෙමව්පියෝ වුණත් දහම්පාසල් ගිහිල්ලා ආවම පොතපත බලලා තීරණය කරනවා දහම්පාසල හොඳද නරකද කියලා. පොත පිරෙන්න දේවල් දීලා තියෙනවා නම් ඔන්න දහම්පාසල හොඳයි. පොතේ මොනවත්ම ලියලා නැත්නම් දහම්පාසල හොඳ නෑ. දරුවන්ගෙන් අහනවාද ඉගෙනුවේ නැද්ද? සමහර වෙලාවට පන්ති කාමරයක බෝඩ් එකක් තියාගෙන ඉගැන්වුවේ නැතු වෙන්න පුළුවන්. ඒ දරුවෝ අරන් ගිහිල්ලා පන්ති කාමරෙන් බැහැරව බෝමලුව පිරිසිදු කළා වෙන්න පුළුවන්. එතකොට දරුවෝ කියන්නේ අද අපි බෝමලුව පිරිසිදු කළා කියලා. හැබැයි දෙමව්පියෝ හිතන්නේ
එහෙනම් දහම් පාසල් යවල වැඩක් නැහැ. ඇයි? උගන්නලා නැහැ. එතනින් උගන්නනවා මොකද්ද? තුනුරුවන් එක්ක කටයුතු කරනකොට ගෞරවයෙන් කටයුතු කළ යුතුයි. බෝධීන් වහන්සේ ළඟ අපි ගෞරවාන්විතව කටයුතු කළ යුතුයි. අන්න ඒ අවස්ථාව ඉගෙන ගන්න පොතපතේ දැනුමෙන් විතරක් මදි. ක්‍රියාවෙන් යොදවලා එය ලබා දෙන්න ඕනි දරුවන්ට. මල් පැලයක් හිටවලා මල් පැලයකට වතුර දාලා ඒ වැඩෙනවා බලන් ඉඳලා තමයි පරිසරයට ආදරය කරන දරුවෙකුට ඒ පාඩම උගන්වන්න පුළුවන්කම තියෙනවා. පොතේ තියෙන විදිහටම කියවලා විතරක් ලියාගෙන විතරක් ඒ කරන්න පුළුවන්කමක් නැහැ. බඩගින්න ඉන්න කෙනෙකුට කෑම ටිකක් දුන්නත් එදා දවසේ කළ ලොකු පාඩමක් බවට පත් වෙනවා. වෙන මොනවත් නොකර බුදුගෙට ගිහිල්ලා පලක් බඳගෙන භාවනාවේ යෙදෙනවා නම් ඒ අවස්ථාවත් ප්‍රමාණවත් වෙනවා. ඒ තුළ ඉවසීම, එක තැනක ඉන්න ස්වභාවය පුරුදුවීම, ඒ වගේම හික්මීම කියන වටිනා පාඩම් ටිකක් ඒ තුළින් උගන්වනවා. ඒ ටික පොතෙන් ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හිතනවා මේ දහම් පාසල කියලා කියන්නේ පොතපත විතරක්වත් එහෙම නැත්නම් ක්‍රියාකාර ඒ පොතපතේ ක්‍රියාකාරකම් පමණක් අභ්‍යාස පමණක්වත් නෙවෙයි. ඒ සියල්ල ක්‍රියාවෙන් දරුවන්ට සිද්ධ කරන්න ඕන කරන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ නිසා අපි හිතනවා දහම් පාසල් දරුවන්ට විශේෂ අධ්‍යාපන රටාවක් තියෙන දහම් පාසල තුළ. ඒ තුළ තියෙන්නේ පොතට ලබා දෙන දැනුමක් නෙවෙයි, හිතට ලබා දෙන දැනුමක්, හිත පුරුදු කරන දැනුමක් තියෙන්නේ. මහිතන්නේ අන්තර්ජාල සම්බන්ධතාවේ යම් කිසි දෝෂයක් වෙන්නට ඇති. කොහොම වුණත් මහිතන්නේ මේ පුසුන් පොහෝ දවසේදී ගවේෂී නාලිකාව ඔස්සේ අපේ කුඩා දරුවන් වෙනුවෙන් අපිට මේ ධර්ම සාකච්ඡාව ගෙනීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම ගවේෂී නාලිකාව YouTube සහ Facebook ඔසේ ඔබට නරඹන්නට හැකියාව තියෙන බවත් මතක් කරනවා. එහෙමනම් මම හිතන්නේ පුංචි දරුවෝ ඔබට යමක් මතක් කරන්න පුළුවන්. ඔබ ශ්‍රී ලාංකික දරුවෙක්. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ තියෙන්නේ ගස් දෙකක් වටේ. එකක් තමයි බෝගහ වටේ, අනිත් එක තමයි වීගහ වටේ. ඉතින් ඒ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ ඔබත් මමත් හැදිලා තියෙන්නේ ඒ සංස්කෘතියත් එක්කම. ඒ නිසා මම හිතන්නේ මේ අමාරු කාලේ, මේ අපහසු කාලේ දුවේ පුතේ ඔබ සිහියෙන්, සිහි කල්පනාවෙන් ඉතාමත්ම හොඳින් තමන්ගේ වැඩ කටයුතු කරගන්න. ඔබ තමයි අපේ අනාගතය, අපේ රටේ අනාගතය. ඔබ අපිට වාසනාවක්. ඒ වාසනාව අපිට අවශ්‍යයි දැක බලා ගන්නට. ඒ නිසා ඒ වාසනාව ඔබේ දෙමාපියන්ට, ඔබේ ගුරුවරුන්ට, ඔබේ නෑදෑ හිතමිත්‍රන්ට පෙන්වීම ඔබේ වගකීමක් වෙනවා. ඔබේ මානසික යහපත ඉතාමත්ම වැදගත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද ගවේෂී නාලිකාවේ මේ සාකච්ඡාවට එක්ුණ කරණීය දේවල් දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී, කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී, රන්මුතුකල ජාතික භික්ෂුව අධ්‍යාපන ආයතනයේ මහපිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දීපේ චන්ද්‍රවිබල, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ පාද නමස්කාර ස්තුතිය අපි පිරිනමනවා. එහෙමනම් අපි යලිත් හමු වෙනතුරු ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.
හොඳයි දරුවෝ දැන් පෙහෙවස් සමාදන් වෙලා ඉන්න සියලු දරුවෝ සිල් පවාරණය කිරීම සඳහා සූදානම් වෙන්න අද දවසේ මේ දරුවෝ බොහෝම හොඳින් මේ හෝරා කිහිපයක් මේ වැඩසටහන සමග ඒකාත්මික වුණා දරුවෝ බොහෝම හොඳින් මේ සඳහා යොමු වෙලා තියෙන බව අපිට පේනවා ඒ නිසා දරුවන්ට මේ අවස්ථාව උදා කරලා දුන්න දෙමව්පියන්ට බොහොමත්ම පින් සිදු වේවා විශේෂයෙන්ම අපේ ආචාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් යෙදුවා දරුවෝ දැනුවත් කරන්න පෞද්ගලික වශයෙන් දරුවන්ව දැනුවත් කරපු අය හිටියා ඒ අය ඒ වෙනුවෙන් ලොකු සේවාවක් කැපවීමක් සිද්ධ කළා දහම් පාසල වෙනුවෙන් අපේ ශ්‍රී සුචරිතෝදය දහම් පාසල අපි වාර්ෂික වශයෙන් වෙනදට නම් වාර්ෂික වශයෙන් වැඩසටහනක් සංවිධානය කරනවා ඒ වැඩසටහන තුළ අපිට වැඩි කාලයක් යොදවන්න වෙලා තියෙන්නේ මේ ළමයින්ගේ මානසික දියුණුව වෙනුවෙන් ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කාලය ගත කරන්න පොතපතට තියෙන කාලයට වඩා අපේ දහම් පාසලේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ වර්ෂය තුලත් ගිය වර්ෂය තුලත් අපිට වාතපසු වුණා. ඉදිරියටත් අපි මේ තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් උපයෝගී කරගනිමින් පුළුවන් හැකි සෑම අවස්ථාවකම දරුවන්ගේ දැනුම වගේම ආකල්ප සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට සූදානම්ව තිබෙනවා. තේ පිළිබඳවත් මේ වෙලාව සිහිපත් කරනවා. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න කියලත් අපි මේ වෙලාව සිහිපත් කරනවා. හොඳයි දැන් දරුවෝ සිල් පවාරණය කිරීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි අද දවස තුල රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොට දෙවියෝ අනුමෝදන් වේවා සතුට වේවා සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන මේ දරුවන් සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණ ශක්තිය සැලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
යහපත්ව සිද්ධ කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා. දෙමව්පියන් සියලු දෙනාටමත් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඔබ අප සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය රැකවරණ ශක්තිය සැලසිලා මේ ඇති වෙලා තියෙන අපහසුතාවයන් දුරු කරගෙන උවදුරු උපද්‍රව වසංගත තත්වයන් වලින් තොරව ජීවිත ගත කරන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දරුවන් නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් දහම් පාසල නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටමත් ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුණු රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එයත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගනීවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියමු. අද දවස තුල මේ දරුවන්ට පෙහෙවස් සමාදන් වෙලා කටයුතු කරන්නට දෙමව්පියෝ වැඩිහිටියෝ ගෙදර ඉන්න අනිකුත් ඇත්තන් සහයෝගය ලබා දුන්නා. දානය ගිලම්පස ආදී පහසුකම් සම්පාදනය කරලා දීලා ඒ ඇතු පින් සිද්ධ කරගත්තා. ඒ සියලු දෙනාටම මේ පින් මේ ආශිර්වාද ශක්තිය තුනුරුවන් ගණන්ත ආශිර්වාද ශක්තිය මේ දරුවන් අද දවස තුල රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම ගුරුවරු මේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ සියලුම ගුරුවරුන්ටත් මේ උතුම් ආශිර්වාද ශක්තිය හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පෙහෙවස් සමාදන් වෙලා අද දවස තුල මේ ගත කරපු හෝරා කිහිපය තුල බොහොම හොඳින් මේ කටයුතු වලට සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගත්ත මේ දරුවන් සියලු දෙනාටමත් සුචරිතෝදී ධර්ම විද්‍යාලයේ දරුවන් සියලු දෙනාටමත් ඒ වගේම මේ ඔස්සේ අන්තර්ජාල ඔස්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගත්තා වූ සියලු දෙනාටමත් ඒ වගේම අපිට මෙහෙම හරි මේ වටපිටාවෙන් හරි පින් දහම් කරගන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ මේ වසංගතයේ හමුවේ ඉදිරියෙන්ම ක්‍රියා කරන සෞඛ්‍යංශයේ සියලු දෙනා ආරක්ෂකංශයේ සියලු දෙනා රාජ්‍යංශයේ සියලු දෙනා මේ වසංගතය පාලනය කරන්නට දිවාරෑ නොලබා ක්‍රියා කරන ඒ සියලු දෙනාටමත් මේ උතුම් ආශිර්වාද ශක්තිය පුණ්‍ය ශක්තිය සැලසේවා. ඒ අත්තන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවියම සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලොව පුරා රෝගාතුරව සිටින ඒ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාටම අපි ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ දරුවන් සියලු දෙනාටමත් දෙමව්පියන් සියලු දෙනාටමත් ගුරු මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ වෙනුවෙන් සහයෝගය දක්වන්නට යෙදුණු ගවේෂී නාලිකාවේ සියලු දෙනාටමත් ඒ වගේම එය ක්‍රියා කරන්නට කටයුතු කරන්නට යෙදුණු ඒ සියලු දෙනාටමත් අද දවස අපට වචනයකින් හරි උදව් කරන්නට යෙදුණු ඒ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද ශක්තිය උපනිශ්‍රය වේවා. ඒ අත්තන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනියම සලසේවා. අපි සියලු දෙනාම එකටම ප්‍රාර්ථනා කරමු. මේ උවදුරු උපද්‍රව වසංගත තත්ත්වයන් අපේ රට තුලින් අපේ ලෝකය තුලින් ඉතාම ඉක්මනින්ම දුරු වේවා. මේ උතුම් ආශිර්වාද ශක්තිය ඒ සඳහා යොමු වේවා කියලා සාදු කියමු. හොඳයි, දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං.
ආකාසට්ටාච බුම්මට්ටා දීවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දීවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හොඳයි ඔහොම වන්දනා කරන්න දරුවෝ මං ආශිර්වාද කරනවා සියලු දෙනාටම සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්ඡතු සියලු දෙනාටම තෙරුවන් සරණයි.